අයිබෝවන් ඔයා මේක තුල ඉන්නේ fly with me youtube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් අපි අද මේ වීඩියෝ එක කතා කරන්න මිට සුළු වෙලාවකට කලින් සිදුවිච්ච ඉන්දුනීසියානු ගුවන් අනතුර ගැන ඔය මේක තුල ඉන්නේ fly with me youtube channel එකත් එක්ක මේ channel එකේදී අපි air crashes විතරක් නෙමෙයි aircraft සම්බන්ධයෙන් aviation ගැන හැම දෙයක්ම දන්න සිංහලෙන් කතා කරනවා. ඉතින් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන aviation youtube channel එකත් එක්ක ඔය මේක තුල ඉන්නේ. ඉතින් ඔය අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහාට රතුපුර subscribe button එක දැම්ම press කරන්න. මම මේ විදිහට ගොඩක් වෙලාවට air crashes වගේ දයක් වුණොත් මේ ගැන තරමක් විස්තර හොයලා බලලා ටිකක් research කරලා පුළුවන් ඉක්මනට ඔයගාට විස්තර අහගෙන උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට Boeing 737 500 series එකේ aircraft එක මීට ටික වෙලාවකට කලින් crash වුණා. මේ crash වෙන්නේ ඉන්දුනීසියානුවේ ජකර්තා වලින් take off කරපු aircraft එක. ඉතින් මේ විදිහට crash වෙන aircraft එක විදගත්ම දේ තමයි මේ aircraft එක අවුරුදු 26ක් විතර පරණ aircraft එක. ඒ කියන්නේ 1994 මැයි වල තමයි පළවෙනිම වතාවට මේ aircraft එක take off කරන්නේ. ඉතින් මේ වගේ පරණ aircraft එකක් කොහොමද crash වුනේ? ඉතින් තාම කාටවත් හිතාගන්න බැරි අභිරහසක් මේක. ඉතින් මීට ටික වෙලාවකට කලින් තමයි මේ crash එක සිදු වුනේ. ඉතින් මේ වෙලාව ඉන්දුනීසියාවේ හවස් වරුව රාත්‍රී කාලේ ටිකක් අඳුර වැටලා තියෙන්නේ. ගොඩක් වෙලාවට තාමත් උත්සාහ කරනවා එක එක rescue teams ඒ වගේම මේව ගැන හොයන්න පුළුවන් කිමිදෙන කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්දුනීසියාවේ මොහොතකට තමයි මේ විදිහට crash වෙන්නේ. ඉතින් ඒක නිසා හරියට විස්තර හොයාගන්න ටිකක් වෙලා යනවා. කොහොමනම් මේ aircraft එක මීටර් පැය කිහිපයකට කලින් ඉන්දුනීසියාව ජකර්තා එයාපෝට් එකේ ඉඳගෙන Pontianak කියන ඉන්දුනීසියාවෙන් වෙනත් නගරකට fly කරන්න තිබිච්ච aircraft එක. ඉතින් මේ නගරේ ගොඩක් ප්‍රසිද්ධයි ඒට කැමර තමයි සමකයක් එක්ක. ඉතින් මේ නගර දෙක අතර යන තිබිච්ච aircraft එකක් තමයි හරියටම මේ aircraft එක take off කරලා මිනිත්තු 4කට 5කට විතර පස්සේ crash වෙන්නේ. ඉතින් මුල් මිනිත්තු 4 ඇතුළත ඒ aircraft එක take off කරලා සාමාන්‍ය විදිහට මෙයා අහසට ගිහිල්ලා altitude එක ආසන්න වශයෙන් 11,000කට කිට්ටු සීමාවක් දක්වා යනවා. හැබැයි ඊළඟ මිනිත්තුදී 1 මිනිත්තුවක් ඇතුළත මිනිත්තුකට අඩු කාලයක් ඇතතර මේ කාලය ඇතුළත මේ aircraft එක සම්පූර්ණයෙන්ම බිඳුව එහෙම නැත්නම් altitude එක 10,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් අඩු වෙනවා මේ 1 මිනිත්තුක කාලයක් ඇතුළත. ඉතින් මේක සෑහෙන ලොකු දෙයක්. මොකද සාමාන්‍ය aircraft එකක් crash වෙනවා නම් අනිවාර්යයෙන්ම pilotsලට මේක කලින් දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ සමහරකට aircraft එක මිනිත්තු 4ක් විතර air traffic control එකත් එක්ක contact එක තිබුණා. මේ මිනිත්තු 4කට පස්සේ කපාට contacts ඔක්කොම නැති වුණා. ඉතින් මේ කාලය ඇතුළත අනිවාර්යයෙන්ම air traffic control එකත් එක්ක conversations තම් විස්තර එළියට එන ගමන් තියෙන්නේ. ඒ වගේම තව ටික කාලයක් ඇද්දි black box data අපිට හම්බෙයි. කොහොම නමුත් මේ වෙද්දි අපිට එහෙම දැනගන්න තරම් ලොකු විස්තරයක් හම්බ වෙන්නේ නැහැ air traffic control එකත් එක්ක මොකක්වත් sign එකක් crash වෙන එකක. ඉතින් එකපාරට මේ විදිහට aircraft එක crash වෙන්න තියෙන chance එක මොකද්ද? ඒ වගේම මේ විදිහට aircraft එක crash වෙනවා නම් එතකොට සමහරකට පයිලට් මොකක් හරි උත්සාහයක් දරනවා. අනිවාර්යයෙන්ම මේක කොහොම හරි අඩුමතරමේ එයාක්‍රාෆ්ට් එක මිනිත්තු 4ක් විතර දුරකින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ආපෝසරයක් ලෑන්ඩ් කරන්න හරි ට්‍රයි එකක් දෙනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලරත් එක්ක කනෙක්ට් වෙලා. ඉතින් මේ වගේ දෙයක් නොකරන්න මොකක් හරි ක්‍රිටිකල් ඩැමේජ් එකක් එහෙම නැත්නම් ක්‍රිටිකල් ඉෂු එකක් මේ එයාක්‍රාෆ්ට් එක ඇතුළේ තියෙන්න ඕනේ. කොහොම නම් මොන හේතුවක් වුණත් ඉතුරු මිනිත්තු ඇතුළත මේ aircraft එක වතුරට වැටිලා crash වෙනවා. ඉතින් rescue team එකට මීට ටික වෙලාවකට කලින් හැකියාව ලැබුණා මේ aircraft එක කියලා සැක කරන wires වගේක් හොයාගන්න. ඒත් එක්කම තවත් මම දැක්ක මෙතනදී කාගේ හරි denim එක වගේ ඇඳුමක කොටසක් වගේ දෙයක් තිබ්බ දැක්ක. මේක මේ aircraft එකේමද කියන්න හරියටම හැකියාවක් නෑ. නමුත් ඒක කියලා සැක කරන කොටස් මේ වගේ හම්බ වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ aircraft එක ඇතුළේ 62 දෙනෙක් මේ 62 දෙනාගෙන් 56 දෙනෙක් passengers ලා, ඒ වගේ 4 දෙනෙක් crew members ලා, ඒ වගේම තවත් දෙදෙනෙක් pilots ලා. ඉතින් මේ 62 දෙනාම බොහෝ දුරට ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්න ඕනේ. මොකද sea crash එකක් නිසා ගොඩක් වෙලාවට මේ කිසියම් කෙනෙක් ජීවිතක්ෂයට පත් නොවි තියෙනවා කියලා කියන්න කිසිම සාක්ෂියක් මේ වෙදී හම්බෙලා නැහැ. ඉතින් ඇත්තටම මේ aircraft එකට මොකද වුනේ? ඉතින් මම මේ වීඩියෝ එක සකස් කරන්නේ මේ crash එක දැනගෙන මිනිත්තු කිහිපයක් ඇතුළත. ඉතින් සමහරකට මේ වෙද්දි මීටට විස්තර ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වගේ ලොකු අප්ඩේට් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම තවත් වීඩියෝස් සකස් කරන්න. ඉතින් black box data වගේ හම්බුනාට පස්සේ අපිට ඉස්සරහට කියන්න පුළුවන් මේ මොකද්ද ඇත්තට මේ aircraft එකේ මොකද වුනේ? ඒ වගේම ATC එකේ අපිට voice recordings වගේ දේවල් හම්බුනොත් තවත් අපිට විස්තර දැනගන්න පුළුවන් වෙවි. ඉතින් වත් දන්න දේවල් වත් සමහරකට මේක පස්සේ බලන කෙනෙක් නෝට මීට වඩා අප්ඩේට්ස් ආගව තියෙන පුළුවන්. අනිවාර්යෙන් කතා කරන පළවෙනි තැන comment section එකේ. ඉතින් මේ වගේ දේවල් දැනගන්න fly with me youtube channel එකට දිගටම ඉන්න subscribe කරලා එකතු වෙන. බොහොම ස්තුති වීඩියෝ අවසන් වෙනකන් අරබෝට අපි ආයතනත් ඉරිගෙන යමනක. ඔකල හැමෝටම සුබ දවසක්.